වේගයකින් එක්තරා ආදේශය වැසී තිබේ. මායාජාලනි ඩොරස්කි ඩොරස්කි අත්වලට තිනුවා පුදුමාකාර ශක්තිය. ඔව්! ඔව්! ඕනෑම කෙනෙක් කොටිම් වෙන ඕනම කෙනෙක්ව වෙන ඕනම තත්ත්වයකට පත් කරන්න පුළුවන් බලය. ඩොරස්ක සටනට එනවා තරුණයෙක්. ඔන්න බලාගන්න. බය වුණාද? බය වෙන්න එපා. මේක තමයි මගේ බල්ලා. ආ මියාගේ බල්ලා. මගේ හුරතලා. සන්නියා. අනේ ෂෝක් බඩු පැටියා. මේ අපි මුගෙන මහරි පත්තරේද ලියමු. ලියමු. මොකද්ද මුගේ නම? මූව හම් වෙනකොට මූට නමක් තිබුණේ නැහැ. ඉතින් මම කල්පනා කරා මූට නමක් ඕනෙත් නැහැ කියලා. ෂෝක් කල්පනාව. හරිම ෂෝක් කල්පනාව. බලනවා කොයිස්. මේ මිනිස්සු හරි පොදුම මිනිස්සුනේ. මේගොල්ලෝ. අපොයි. නමක් ඕනේ නැහැ කියලා හිතපු මේ මගේ බල්ලට. මේ මිනිස්සු නමක් දාලා. මේගොල්ලෝ නමක් දාලා. හරි ෂෝක් නමක් දාලා ඉතින් මේගොල්ලෝ දැම්මනම්. මොකද්ද මේගොල්ලෝ දාපු නම? පහුගිය දවස්වල මේක මේ දඩාවතේ ගිහිල්ලා. දඩාවතේ? හදාගත්තනේ ජරා ලෙඩක්. ඒකින්දද මන් දන්නේ මේ මිනිස්සු මේ මූට කියන්න ගත්තා හොරියා කියලා. හොරියා.
හරියා මිත්‍රවරුනි පිළිගන්න මේ ඉන්නේ ලූ මෙයා තමයි ප්‍රාදේශීය ඩික්ටෝරස් සමග සටනට යන වීරයා මේන්නේගේ බල්ලා හොරියා පිළිගන්න පිළිගන්න වීරයා සහ හොරියා පොදු සමාතයි හරිම ලස්සනයි වීරයෝ පොදු සමාතයි හරිම ලස්සනයි යන ගමනින් දුපුන් මෙවුළුවාලු මෙලු මෙලු මිත්‍රවරුනි පිළිගන්න මේ ඉන්නේ ලූ මේ තමයි ප්‍රාදේශීය වීරයා වික්ටෝරස්ගේ මාරයා මේ ඉන්නේ යගේ බල්ලා හොරියා පිළිගන්න පිළිගන්න වීරයා සහ හොරියා හොඳු සමාතයි හරිම ලස්සනයි වීරයෝ හොඳු සමාතයි හරිම ලස්සනයි දේශ විනාශ කරපු නරියා ගෙන්දා කකුටා එක්තරා දේශී අන්තික මිනිස්සුන්ගෙ ලේවර අපන මදුරවා ගැදවිලා ඇමිල් බාවා පරයිය පාලියට ඕහෝ උඹ මට මූණ දෙන්නේ නැහැ නම් විමුක්තිය උදා කරන දවසට දික්තරස් බලයකෝ මම බල සම්පන්නයි කියලා සංකේතනමෙදියා මම කල දුස්තා මම මේ මාලිගාවට ජෝන්ගේ කරනවා තමයි නැතම බල්ලෝ කියන දේවල් අපිට තේරෙනවා එහෙනම්
උඹ කියන්නේ මම බල්ලෙක්. ආ පොයිනේ. කොහෙදන මැරෙච්ච පරපල්ල කවතාරයක්. එක්තරා දේශයේ මිනිස්සු. සාගතයේ මිරිකිලා. හැම තැනම වසංගත රෝග. උඹ හම්බ කරන හැම සතයක් උඹේ මාලිගාවේ පොඩි ගහගෙන. ඔහෝ. එක්තරා දේශයේ වීරයා. උඹේ එහෙනම් ආවේ ඒ පොට්ටෙනි ලිහාගෙන නයි. ලිහාගෙන යන්න. ලිහාගෙන යන්න විතරක් නෙමෙයි. එයින් එකට මැහිස් ගෙඩියක් දාගෙන යන්න. යටත් වෙන් කරන්නේ. මේ අවසානේ.
මිත්‍රවරුනි, වීරෙක්ව බල්ලෙක් කරන හැම මොහොතකම අපි හිතන්න ඕන ඒ අඩුවට. නැත්නම් ඒ ස්පේස් එකට බල්ලෙක්ව වීරෙක් කළා දාන්න. ඒ හොරිය. හොරිය. පුතා පුතා අද ඉඳන් බමින් ඔව් පුතා මං බෝ මිනිහෙක් කරනවා මගේ හස්ත ශක්තිය බලෙන් ඕං බලාපෝ Oh.
ඩික්ටෝරස් කක්කුට උඹට සාප වේවා. ඇයි මිනිහ උඹ බල්ලෙක් කරලා පලිගත්තේ? හොඳයි පුතෝ, මම මේකට පලියට පලිය ගන්නම් පුතෝ. මං මං පිස්සු බල්ලෙක් එක්ක පොරේකට ගිහිල්ලා ඌට කියලා හප්පගෙන මඩම් පිස්සු අට්ටගෙන මං ඇවිල්ලා තවත් හපනවා. මොකද මොකද මාව හපන්නේ? තවුසන් බල්ලෙක් කළා හිටියා නේද? මේ වගේ වෙලාවකට බල්ලෙක් හිටු දැන නේද නව තවුසන් තේරෙන්නේ නැත්තා? මං බල්ලෙක් වෙලා හිටියා උන් ආශ්‍රය කළා. ඒ තමුස වගේ කැත බල්ලෙක් උනන් දැක්කේ නෑ. තමුසට තියෙන්නේ තමුස බල්ලෙක් වීමේ වේදනාවට වැඩිය මම මිනිහෙක් වීමේ වේදනාව. අනේ එහෙම හිතන්න එපා හොරියා. මගේ ළඟේ මිරිසියාවක් නැහැ. මගේ ළඟ හිටපු බල්ලෙක් ඔය මොකාගේ මොකෙන් හරි මිනිහෙක් වෙනවා දකින්න මං හරි සතුටුයි. තමුස දන්නවද ඒ වුණාට මගේ හිතේ ගැන කිසිම සතුටක් නැහැ. මොනවා වයිසේ බල්ලෙක් වගේ ගත කරපු ඒ රසවත් අතීත මතක් වෙනකොට බෙල්ලේ ගලක් බඳන් පයින්ද හිතනවා මූද මට. මොනවා තමුස ඒ කියන්නේ? ඇත්තම ඒ කියන්නේ තමුස ඔය බල්ලෙක් වෙන්න කැමති? ඔව් කැමති කැමති කැමති. ජම්මට වඩා පුරුදුලකුයි කිව්වලු. කුඩල්ලව කවදාවත් මෙට්ටේ තියන්න නම් බැහැයි කිව්වලු. මිනිහෙක් වූ බල්ලා නැවතත් බල්ලෙක් වීමටම ප්‍රාර්ථනා කරයි. මට ආසයි ආයෙත් අර බලු කුක්ෙක් වෙලා ඉන්න. මට ආසයි ආයෙත් අර බලු කුක්ෙක් වෙලා ඉන්න. එහෙනම් මිත්‍රයා දැන් කරන්න තියෙන මෙච්චර තමුස යනවා ගෙහෙල්ලා ගෙහෙල්ලා මරනවා ඩික්ටෝනස්. එතකොට මේ මායාජාලය බිඳලා ගිහින් මාව ආයේ මිනිහෙක් වෙයි. තමුසටත් ඕනම් පුළුවන් ආයේ බල්ලෙක් වෙන්න. හරියට හරි හරියට හරි. ඒත් මිත්‍රයා කොහොමද ඒක කරන්නේ? ඩික්ටෝරස් කියත්තුල්ට තියෙනවා පුදුම ශක්තිය. මිනිහා එක පාරට මාව අලු දූවිලි කරලා දායි. දැන් වැඩි ඕනේ නෑ. බලනවා එදා තමුසටම වෙච්ච දේ. ඉතින් තමුස මේ මං කරා වගේ මොඩකම් කරන්න යන්න ඕනේ නෑ. තමුස බොහොම උපක්‍රමශීලීව ගියොත් තමුසට බැරි වෙන එකක් නෑ මිනිහව පරද්දන්න. කොහොමද ඒක කරන්නේ? ඔව් අපි දැන් මේ යන්නේ අර පේන ඕනු නගරෙට. ඒකේ තියෙන මහ පුදුම සංස්කෘතියක් අයිසේ. ඒකේ ඉන්නේ කනවයි බොනවයි නටනවයි මැරනවයි ඇරෙන්න දන්න වෙන මොන මගුලක්වත් නැහැ. ඩික්ටෝරස් ගැන උන් හිතන්නේ දෙයියෙක් කියලා. හැබැයි මේ නගරේ ඉන්නවා ඔය වගේ මායාකාරය පරද්දන්න සාස්ත්‍රය දන්න පඬිතුයෝ. ඒගොල්ලෝ දන්නවා ඩික්ටෝරස් ලයි අත්වලට ශක්තිය එන්නේ කොහොමද කියලා. අපි ගිහින් ඒ කෙනෙක් මුණ ගැහෙන. මුණ ගැහෙන්න අපි කොහොමද පඬිතෙක් හොයාගන්නේ? ඒකේ තරම් ප්‍රශ්නයක් නෙමෙයි මිත්‍රයා. මේ නගරේ පුරාම තියෙනවා බාර්. බාර්? බාර්! බාර් එකට ගිහිල්ලා සුරන පඬිතෙක් කිනවද? හොරියා සහලු ඔලෝන් නගරයට පිවිසෙයි. ඔලෝන් නගරයේ විස්තරය රිපෝටර්. රිපෝටර්
බාරගක සිට වතාතරයි මත් ප්‍රමිය මෙහෙන්නවා උන්ට කන්දදයක් නෑ බොන්නතියනවා කාය කන්න මෙහම දෙයිය වැරක්වෙන්ද වැරක්වෙන්ද අපි සිින්දු කියනවා පිස්සුවක් තමයි දැන් මේක තමයි ළමයෝ මෙහි තියෙන මේ අලුත්ම සංස්කෘතිය අපි මේක කැපිලා පේන්න ඕනේ නම් නිකන් ම්ලේක්කෙක් වගේ හැසිරෙන්න ඕනේ ම්ලේක්කෙක් වගේ යම යනවද තාත්තා පණ්ඩිතේ පුතා සෙවලේ Boom, 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 boom,
Pardon? Why do they make such stupid machines? Prove you should stick to producing. Hope that wasn't one of our spots. No, some poor little thing I've had for years. Topita,
පණ්ඩිතයන්ට අසාප වේවි. තොපි සේරම තාල අළු වෙලා මක බැරිලා පටව. තමුසේ හගරින් දැතින සේරම මට බිම පෙරලිලා කෑ ගහලා අනන්ද හිතනවා අයිසේ. කලබල වෙන්න දෙයක් නැහැ මිත්‍රය. සේරම හරි වෙන්න කොහොමද? මේ බාරක එක පණ්ඩිතෙක් නෑ බේතකට හොයාගන්න. තමුසේ ඉතින් මෙව තේරෙන්නේ නෑ මිත්‍රය. තමුසේ ඉතින් මේ මිනිහෙක් උනේ මේ ඊයේ පෙරේදානේ. තමුසේ තේරෙන්නේ මේ මිනිස්සුන්ගේ තියෙන කපටිකම්. ඔය පණ්ඩිතයෝ කියන දේවල් මේ මිනිස්සුන්ට නොතේරුණත් මිනිස්සු කවදාවත් පණ්ඩිතයන්ව ආරක්ෂා කරනවා. අර අපි බාරක ඇතුළට යනකොටම පිට වෙලා ගියා නේද දෙන්නෙක්? හා ඒත් පණ්ඩිතයෝ දෙන්නෙක් නෑ. මිනිස්සුන්ට සකල් තමස ඩික්ටෝරස්ගේ අත්තුකාරයෙක්ද කියලා යනවා. කින් ඒ හැඟීම නැති කරලා දානවා. අල්ල ගන්නවා අර කෙල්ල දෙන්නව. දා ගන්නවා උන් දෙන්නව දැලේ. චිකේ මට නම් බෑ ඒක කරන්න. ඇයි? මට මගේ ලයිකා ටොමියා සීබ මතක් වෙනවා අයිසේ. ඒගොල්ලොයි මේගොල්ලොයි අතරේ එච්චර වෙනසක් නෑ අයිසේ. හොඳයි හිතා ගන්නවකො ඔය ඉන්නෙත් ලයිකයි ටොමියයි කියලම. එහෙම හිතාගෙනම ගිහිල්ලා යාළු වෙනවා. එතකොට අපිට පුළුවන් ඒ අය මාර්ගෙන් පණ්ඩිතෙක් හොයාගන්න. අනේ යනවකො? යනවකො? අනේ යනවකො? තමුසේ යනවකො? අනේ යනවකො? බෑ. යනවකො? බෑ. යනවකෝ.
කාලයේ වේග මහා මේඝය වාගේ ඉක්මනින් යෑදුනා දවස් සති මාස ගණනින් ඌගේ පවන නිවසේ ගෙහිනියා නිරතුරු බාරගේ මල්ගේ පණ්ඩිතයන් මුණ නොගැසීමන් ඔරියා නිරතුරු බාරගේ මල් සටනම අමතක කළ සේගානයි සටනම අමතක කළ සේගානයි හොරියා නිවසට නොපැමිණීම ඉවසා දරාගත නොහැකි වූ තැන ලූ එවත් බල්ලා හොරියා සොයා බාරකට එයි මගේ පෙම්වතීට උඹ බැල්ලි කියලා කතා කරනවට එහෙනම් මයිස්තර ඇත්ත බැල්ලියොත් එක හිටියේ එහෙමම ඇත්තම බල්ලෙක් වෙලා ඉන්න කාලේ මිත්‍රයා හදත් මේ ප්‍රාර්ථනේ ආයෙත් බල්ලෙක් වෙන එක නේද මිත්‍රයා ත්‍රයා මං මේ අදහස අත්හැරලා දැම්ම බලාගෙන යනකොට මිනිහෙක්ලා ඉන්න එකත් හරි අපූර්ව වැඩ. දැන් බලන්න බල්ලෙකුට කරන්න පුළුවන් බලු වැඩ විතරයි.
ඒත් මිනිහෙකුට මිනිස් වැඩයි බලු වැඩයි දෙකම කරන්න පුළුවන්. ඒ කියන්නේ මම සටන් කරන්නේ නැහැ. ඇයි? ඇයි මම සටන් කරන්නේ? මොනවා කළත් මාව මේ තත්ත්වයට පත් කළේ ඩික්ටෝරස්. ඇයි? ඇයි මම මිනිහත් එක්ක සටන් කරන්නේ? ඒ කියන්නේ මම මෙතර කල් පඬිතෙක්වත් හෙව්වේ නැහැ කියන එක. පඬිතයෝ උන් පඬිතයෝ දෝයි හොම් බලා ගන්නවා පඬිතයෝ ඒක නෙමෙයි තමුසේ මීට පස්සේ මම උන්නද මලාද කියලා බලන්න මේ බාර් එක පැත්ත පලා තෙන්න ඕනේ තේරුණාද තමුසේ දකින්න ඇතිනේ මම අර එම්මානුවෙලා කියන ස්ත්‍රිය සමග බොහොම කාමභෝගී ජීවිතයක් ගත කරනවා. තමුසට එව්ව බෑ. තමුස ගිහිල්ලා මම අඳුරන බැල්ලියොත් එක්ක සතුටින් සාමයෙන් ජීවත් වෙනවා. යනවා යන්න මෙතනින්. යනවා යන්න මෙතනින්. යනවා යන්න මෙතනින්. නොනා
Oh, then he would
තාත්තරුනේ තමුන් නාසලාගේ නිවරදි තේරීම ගැන තමුන් නාසලා හරි දික්තෝරසේ කියලා සඳහන් කරන්න පුළුවන් එකම හැකියාව තියෙන ඇක්කම මිනිහා බබෝයි මට ජය වේවා මට ජය වේවා මට ජය වේවා මට මට කැතියට තියෙන ජය වේවා බලුකුණකටවත් අපහස කරන්න එපා පරය දැන්වත් දැන්වත් ප්‍රවේශම් ඉන්න ඕනේ මිත්‍රෝනි මෙහෙ සැරිසරන ඩික්ටෝරස් ගොත්තුකාරි මේ උතුම් යහුගත් ඔයාලා තමන් අඳුන්රන්නේ ඩික්ටෝරස් එක්කලා සටනට යනවයි කියලා නමුත් සත්‍යක නෙවෙයි මිත්‍රෝනි සත්‍යක නෙවෙයි මේ උතුම් යමිලා ඩික්ටෝරස් ගොත්තුකාරියෝ හරි කඩියෝ හොරියෝ ආටද කාටද ඇනුම් පද කියන්නේ ඕ මේ මුකුද මියා මේ කාටද ඇනුම් පද කියන්නේ වදිනේ ගොල්ලන්ට වද්ද ගන්න අයියෝ අපිට නා වැදුම් නැ එකක්වත් හෙත් මිත්‍රවරුනි අනේ රැවටෙන්න එපා රැවටෙන්න එපා මෙයා කවීරයෙක් නෙමෙයි පරයෙක් පරයෙක් පිස්සු බල්ලෙක් කියලා අයින්සක බල්ලෙක් කොමරලා මේක දැන් මේසියක් උඩ නගලා වීරයෙක් වෙන්න හදනවා මිත්‍රවරුනි අන්න මිත්‍රවරුනි ද්‍රෝහියා අන්න මිත්‍රවරුනි ඔත්තුකාරයාගේ හඳ අන්න මිත්‍රවරුනි හොරිකඩයාගේ හඳ මෙන්න මිත්‍රවරුනි මීයක් අලියෙක් වෙන්න හදනවා මිත්‍රවරුනි හුලම් මූරුවෙක් පියාඹන්න හදනවා මිත්‍රවරුනි ගහු ගහු පෙරේතිය පිටිය ඇලවෙනවා ගහු අයියේ පොඩකින්න අපි දන්නවා මෙතන මෙහෙම අර්බුදයක් ඇතිකලේ කවුද ඇතිකලේ මොකද කියන එක මෙතෝනි මෙතන එහෙම දෙයක් සිද්ධ වෙන්න ඉඩ තියන්න පුළුවන්ද හෙත්ම බෑ දික්තෝරස් විරුද්ධ කිරීගෙන සදන අජපණ කරන්න දෙන්න බෑ එහෙමනම් අන්නලුට ගහල පන්නමු දාගා Oh!
සමුගත් හොරියා
නම් බලා පිටත් වෙන්න. දැන් හොඳ ෂෝක් වෙලාව. ආ මේ කට්ටිය ෆොටෝ එකක් ගන්න. ලස්සන හිනා වෙලා මන් දිහා බලන්න ඕනේ. හොඳේ. අයියෝ. රෝල නැහැ. අලුත් රෝලක් දාගෙන එනකන් පුංචි විවේකයක්. ප්‍රේක්ෂක සහෘදයෝ ප්‍රේක්ෂක සහෘදයෝ ප්‍රේක්ෂක සහෘදයෝ සියල්ලන්ම පාහේ අසුන්ගෙන සිටි අයෙක් මට අතවනයි මම දහුට පෙරලා අතවන අයෙක් මහා සිනාසෙයි මමද ඇයහා පෙරලා සිනාසෙමි. වහාම වහාම තමාමුණ ගැසෙන ලෙස ඩික්ටෝරස් පත්‍රකාරයාට ආරාධනාවක්ද ආඥාවක්ද කර සිටි. පත්‍රකාරයා ඉදින් යාමට සූදානම් වේ. තමාවද කැඳවා ගන්න ලෙස තමාගේ මිතුරෝ තමාට ඇවිටිලි කරති. පත්‍රකාරයා වුන්ට බෑ කියයි. ඔන්න දැන් පත්‍රකාරයා දකුණු පාය පෙරට තබා මහා බල සම්පන්න ඩික්ටෝර සමීමට යාමට සූදානම් යයි. නෝති! එකක් දෙකක් කොහෙද මිනිහෝ කඩාගෙන බෙදෙක් නැතු වෙන්නේ? අම්මගේ අප්පගේ මහා ගෙදර යනවා කියලා හිතුවා. පු සර අද ටිකක් යහමින්ම බඩට වැටිලා වගේ. මොනවද මොනවද තමුසෙමට කිව්වේ? නෑ නෑ මේ ඩික්ටෝරස්තුමා ඉන්නවද? ඔව් ඉන්නවා. ඒ උනාට මේ මාවට ජාත හම්බෙන්න බෑ මිනිහෝ. අපෝ යයි. එකට කලින් අවසර ගන්න ඕනේ. අවසර. අවසර විතරක් නෙමෙයි උන්නේ. කලින්ම මට ආරාධනා පත්‍රයක්ත් ලැබිලායි තියෙන්නේ. මොනව? මේ මට කිව්වේ නෑ නේ. මටත් හරි පුදුමයි මෙයාට කලින් නොකියුව එක ගැන. කමක් නෑ කමක් නෑ. පස්සෙනි වාඩු පාඩු තියෙන වෙලාවට හීන්සරේ කියාදායි. දැන් ඉතින් හොඳ බබා වගේ පොඩ්ඩක් උතුරින් යහට නෝද මට ඇතුළට රින්ගන්න. මේ මට නොකියුව එක හරි නෑ නේද? හරි නෑ මෙයා. හරි නෑ කියන්නේ හරිම නෑ. ඒ කියන්නේ දැන් බලන්න. එයා දැනගන්න ඕනේ. එයා කියන්නේ කවුද? ඔයා කියන්නේ කවුද කියලා. එහෙනම් ඔයා යන්න. ඒ තීරසල මගේ චාරිත්‍රිෂ්ඨ කරන්න එපා. ගෞරවනීය ඩික්ටෝරස් තුමා! කියන්නද හොඳයි කියනවා ගෞරවනීය ඩික්ටෝරස් තුමා ඩික්ටෝරස් නැමැති මා විනාශය කරන්න ඕලෝන් නැම
මිනිහට කැමති. හරි. හරි. හොඳයි. මිනිහට අකමැති මිනිස්සු කවුරුත්ම නැද්ද මේ එක්තරා දේශයේ? ආ ඉන්නෝ නම් ඉන්නේ. එකම එක්කෙනයි සර්. ඔව් මන් දන්නවා. තමුසෙ හිතන විදියට ඒ මමනේ. එතකොට තමුසෙත් අයිති වන්නේ කැමති මිනිස්සු ගොඩට. අපොයි නෑ සර්. මම කැමතිත් නැහැ අකමැතිත් නැහැ කියලා හිතනවා සර්. තමුසෙ ඔහොම හිතන එක තමුසෙගේ ජොබ් එකේ වැරද්ද. සර් සර් මං ගැන ඔහොම හිතන එක සර්ගේ ජොබ් එකේ වැරද්ද. ඔයි මගේ ජොබ් එකට කැලවෙච්ච දාට තමුසෙගේ ජොබ් එකටත් කැලවෙනවා. අන්න ඒක දැනගන්නව හොඳයි. අනේ සර්ගේ ජොබ් එකට කොහොම හරි කැලවෙනවා නම් සර්. මේ අපේ ජොබ් වලට මොනවා වුණා මොකද සර්? තමුසේ එහෙම කිව්වේ විහිළුවටද නැත්නම්? විහිළුවට සර්. රිපෝටර් මිට පස්සේ මං ඉදිරි විහිළු කිරීම තහනම් කරනවා තමුසට. ස්තුතියි සර්. හැබැයි තින් එතක සර් මුළු එක්තරා දේශයකටම විහිළුවක් වේවි. රිපෝටර් මං වතාවක් කිව්වා මං ඉදිරි විහිළු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කියලා. ඕක නෝයි වෙලා තියෙන වැරද්ද. පොඩි බුරුලක් දුන්නම එනවා කරේ නගින්න. රිපෝටර් උස්සනවලු. එහෙමයි සර්. මං තමුසට එන්න කිව්වේ මෙන්න මේ විදිහට මේ සතුටු සාමිච්චිය යෙදෙන නොවේ. එහෙමයි සර්. ළඟදීම දවසක එනවා මාත් එක්ක හටනට තමුසලගේ අර වීරයා කියලා. එහෙමයි සර්. මෙතරා දේශේ උන්ට අද තියෙන මේ ලොකුම ප්‍රශ්නේ තමයි මට ගහලා වීරෙක් වෙන එක. එහෙමයි සර්. සමහර පාහරයෝ හිතනවා මට බැන්නහමත් වීරෙක් වෙනවා කියලා. එහෙමයි සර්. තමුසෙක් මට බැන්නා. එහෙමයි සර්. රිපෝටර් සර්. තමුසට මාව විහිළුවක්ද? අනේ නෑ සර්. සර් මං ගැන අනුකම්පා කරන කරුණා කළ තමුන්නාන්සේ කතා දිගටම කරගෙන යන්න සර්. මම මොකද මේ කියාගෙන ආවේ? සමහර මිනිස්සු හිතනවා උන්ටත් මං වාගේ වෙන්න පුළුවන් කියලා. එහෙමයි සර්. සමහර මිනිස්සු උත්සාහ කරනවලු මගේ මේ අත්වලට ශක්තිය ආවේ කොහෙන්ද කියලා හොයන්න. එහෙමයි සර්. ඔයයි බම්බුව. එහෙමයි සර්. මගේ බල පරාක්‍රමය උඹලා එකෙක්වත් තවම හරි හිටන්නේ නෑ. මේ අත්වල තියෙන පුදුමාකාර ශක්තියෙන් මට පිළිවනි උඹලා සේරම එක මොහොතින් සුන්නත්තු. ඒ වුණාට මං එහෙම කරන්නේ නෑ. මගේ හදවත වෙඳුරු පිටක් වගේ දෙයක් උඹලව දැක්කහම ඒක උණු වෙනවා. කොච්චර උණු වෙනවද කියලා කිව්වොත් අන්තිමට හදවත කියලා එකක් නැති වෙලා යන කම්ම උණු වෙලා යනවා. එතකොට මම මගේ අක්මාව හිතන්න ගන්නවා. එතකොට තොපේ අර කෙලෙහි ගුණ නොදන්නා එක්තරා දේශයේ පාහරය මට චෝදනා කරන මම හදවතක් නැති පුද්ගලයෙක් කියලා. මගේ හදවත දිය වෙලා ගිය කා නිසාද කියලා උන් නිකන්වත් හිතනවනේ. පුතාලා කේන්ති ගන්න එපා. මට කාටවත් වෛර කරන්න බෑ. මං කාටවත් වෛර කරන්නේ නෑ. මම මල්ලාක් වගේ අහිංසක මිනිහෙක්.
මොන්ට තේරෙන්නේ නැහැ පුතා. මොන්ට තේරෙන්නේ නැහැ. ඒක කොහොමද කොම මොමලන්නේ පාදල්? මොම් මොම් බොය උනෝ. සර් සර් මං සර්ගේ හිත හැදෙන්නත් එක්ක බොඩක් කියන්නද සර්? අය අය සර්ට වයින් මිනිස්සු ඉන්නව නේද සර්? ඒ මිනිස්සු කවද්ද හරි දවසක සර්ට කියයි සර් දෙයියේ කියලා. සර් නිකන් දෙයියෙක් නෙමේ. ඔලු හතකුත් අත් දා හතරකුත් තියෙන දෙයියෙක් කියලා. රිපෝටර් ඔයා දැන් මේ මොහොතකට ඉස්සෙල්ලා මොන මොන හරි දෙදෙව්වද? නෑ නෑ මොකුත් කිව්වේ නෑ. මේ මව කනගාටුටපත් කරන්න එපා. මෙතන මොකුත් සිද්ධ වුණේ නෑ. කිව්වේ නෑ ඔයා. කිව්වා. කිව්වේ නෑ රිපෝටර්. ආ කිව්වා. කිව්වේ නෑ. කිව්වා. 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 අපි විශයිපත් වින්ට බයිට් වනතර සෝද වහි යකුල්ලු කට්පොක් බෝදක් නේල ය යෝග්ගස කර ගල් හෙද්දි අපි විශයිපත් විරෝහි විශයිපත් විහොප් විශයිපත් සයි ගමල් ඉදුනියර ශප හොව ආතයරා බිනගෙන හෙන් කුසුම කහමතර දිසි ගිතනි කොමර දිසි මබ්‍රුක කේස් අනහලා වි දිමිස් කෝරා දිමිස් දිකා ලෆර බන් බ්‍රිකා සලමෙත මොහසන් මි එල්ලර් ඉල් අසත් කිව්වේ නැ කිව්වේ නැ කිව්වා කිව්වා නිකන් බොරුට කලබල වෙලා දැක් නෑ සර් මං ඔක්කොම දැක්කා රිපෝටර් මොනවද මේ තමස දොරවන්? මොනවද තමස දොරවන්? කමක් නැහැ. මොනවද ඉතින් තමස දැක්කේ? මොනවද ඉතින් තමස දැක්කේ? හොඳයි ඉතින් කියනවා. සර්ගේ රෙද්ද අස්සේනේ මිනිස්සුන්ගේ අත්වල ශක්තියෙන් තමයි සර් අපිට මහලුකු මායාකාරයෙක් වගේ පේන්නේ. සෙල්ලම් ඔක්කොම ගන්නෙ. නමුත් අපේ මිනිස්සු කවුරුත් තාමක දන්නේ නැහැ සර්. දැනගත්තාට සෙල්ලම් සෙරෙම ඉවරයි. අනිත් එක සර්ගේ රෙද්ද අස්නා සර්ගේ අත්වල ශක්තිය සපයන්නේ අපේම මිනිස්සු. අනේ කමක් කරන්නේපා සර්. මොනවද තමුසේ ඒ කියාගෙන ගියේ? තමුසේට සැකද මාව? කතා කියන්න එපා යන ගිහින් බලනවා ඒක ඇස්සේ කවුරු හරි ඉන්නවද කියලා. යන ඔව් ඉතින් යන. පත්‍රකාරෝ බිහි වෙන්න පුළුවන්. මම මූව බල්ලෙක් කරනවා. එතකොට මූ බරු කතා පත්‍රුවයි. නැහැ. මම මූව කතා කරන්න බැරි බල්ලෙක් කරනවා. ගමේ පාළුවේ
හරියට සොයාගනින් පොරියා හරියට සොයාගනින් පොරියා සිත විදලන මහරාස කියන්නට සොයාගනින් පොරියා හරියට සොයාගනින් පොරියා වව් බල්ලෙකෝ පත්‍රකරුවා මිනිසෙකෝ බල්ලා හැවත් පොරියා සොයා ගම්බලායයි වව් නමුත් එහෙම දෙයක්වත් වෙන්නේ නැහැ මිත්‍රයා. අනේ හොඳ එකා වගේ ඔයවන පෙරේතේ ඌතේකලමට පිනියම් මිත්‍රයා. අරුගේ අත්වලට ශක්තිය ආවේ කොහෙන්ද? අරුගේ අත්වලට ශක්තිය ආවේ කොහෙන්ද? මට කියලා දීපම් මිත්‍රයා. මං බය වෙච්ච තරම මං හිතුවා උඹ ලූගේ අවතාරය කියලා. ලූගේ අවතාරක උනත් මේ වගේ බලුපෙනුමක් තිබුණ නැහැ. ඒක මහ උදාර බල්ලේ වීරයෙක් වෙන්න පෙරම්පුරපු මිනිහෙක්. කාටද ඔය සද්ද දාන්නේ? කියපන්. කියපන් උඹ කොහින්ද ලබු බල්ලෙක්ද? කියපන්. මිත්‍රයා
ඕක සුළු දෙයක් නේ. රුපෙන් බයින්දේ පාමිත්‍රයා කියපා 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 එපා කියලා දුවනවා. ඒයි එහෙට එපා මිනිස්සු. බලමු. බලමු. ආශියක් එකතු වුණොත් ඇතිවන ශක්තිය විශාලයි. හරියට පළිඟු කාචයක් නාභිගත කළා වගේ. මුළු ශක්තියම එක තිතකට යෙදුවොත් පිස්සු හැදෙනවා. කදල මෙලාකට මිනිහා මැරිලත් ඇති මැරිලත් ඇති මැරිලත් ඇති දුන්නොත් තොපි දත් මිටි කාලා කාලා තොපේ ඔය සුදෝ සුදු මුතුන් දත් දෙවෙන්න පුළුවන් ඒකින්ද බලා ඉන්න එපා පටන් ගනිලා හතන හතමන්තෝ විනාශ කරනවා
වැඩිය ඇවිදින්නේ පා උඹේ කකුල් ගෙවෙන්න පුළුවන් යාළුවා ඇවිත් කොට පොන් කොට මූ කියන දේවල් කරන්න මම මම්මුට කොට නැහැ මම්මුට මම්මුට අනිදවා මේ වගේ වීඩියෝ මේ වගේ වීඩියෝ තොපි අත අනේ අනේ අපි අතනේ අපි අතනේ එවනාට මේ වතාවේදී සමාවක් දෙන්න උඹලට කොහොමදවත් බෑ මට ඒ මොකද කාලයක් පටන් මගේ හිතේ තිබුණු ලොකු දෙයක් තමයි බලු රංචුවක් හදන්න අනේ අපි එම කරන්න බලන්න 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 ඕගොල්ලෝ ඔහොම ඉන්නකොට කොච්චර ලස්සනද කියලා ඕගොල්ලෝ මං කියන දේ අහනවද එහෙනම් හොඳ ළමයි වගේ එක එක්කෙනා කෙලින් පොලිමට එන්න බලන්න එක එක්කෙනා කෙලින් පොලිමට පොලිමට එක එක්කෙනා කෙලින් පොලිමට කෙලින් එක එක්කෙනා පොලිමට අයියෝ මම නාකි මාම ඉස්සරහට ගාලු තෝ පිටයිද බලන්නකො දැන් දැන් එක එක්කෙනා මගේ ඉදිරියට එන්න බලන්න මෙහා තබනු මෙහෙම පරණ පොළවේ විරාගිය පසෙ
පරණ පොළොවේ දිරාගිය පස ඒ වයස්ගත දුබල වූ පස වෙනස් කරන කාලයයි. බල්ලන් පිරිවරා ගත්ත මිනිහෙක් මාව බය කරන්න ඇවි. නැහැ. මිනිස්සු පිරිවරා ගත්තු බල්ලෙක් ඔහේව උස්සගෙන යන්ට. තමුස්ස වීරයෙක්. ප්‍රශ්නයක් ඇහුවේ. දෙන්නම් බරු නිහතමානිකම් පැත්තකට දාලා ආඩම්බර උත්තරයක්. ඔව් වීරෙක්. එහෙනම් එහෙනම් ඉතින් පෙන්නවා තමුසගේ ඔය වීරකම්. ඔට්ටක් ඉන්නවා. Thank you.
බලාපල්ල උඹලගේ මායාකාරය දිහැ. දැන් අපි මුට මොනවද කරන්නේ? මුට හොඳ දඬුවමක් දෙන්න ඕනේ මම කියන විදියට. ඔව් මුට දඬුවමක් දෙන්න ඕනේ මම කියන විදියට. පණ්ඩිත තලස්. තමුන්නාසෙට මතකද මාව? ආපයෝ මතකයි. මතකයි. මමයි වීරයා. මමයි තීරණය කරන්නේ. මූට මොකද කරන්න කියලා. මොකද්ද කිව්වේ? ඒකට කමක් නැහැ. ඔය කැමති විදිහට ඕන දෙයක් කරගන්න. ඒකට කමක් නැහැ. ඒකට මිත්‍රවරුනි. මිත්‍රවරුනි. ලෝකයේ බිහිවෙච්ච දවසේ ඉඳලා අද දක්වා නොඑක් දේශවල නොඑක් ප්‍රදේශවල මේ වගේ මායාකාරෝ ජීවත් වෙලා තියෙනවා. නමුත් මේ හැම මායාකාරයෙක්ම විචා පෙන්නලා තියෙන්නේ මිනිස්සුන්ගේ ශක්තියෙන්. මිනිස්සුන්ගේ ශක්තියෙන් මට ඒක කියලා දුන්නේ අපේ මේ පත්තරකාර මිත්‍රයා. ඕ නාම කතාවක් කරගෙන බලන්න මිත්‍රවරුනි, ෂුවර් එකට අන්තිමට මායාකාරයක් පරදිනවා. අපේ කතාවෙත් එහෙමමයි. ඒත් මිත්‍රවරුනි, මේ කතාවේ හැටියට මේ මායාකාරයා මැරෙන්නත් ඕනේ. මම බල්ලෙක් වෙන්නත් ඕනේ. ඒත් මිත්‍රවරුනි, ඒ ඔක්කොටම ඉස්සෙල්ලා නාට්‍ය ඉවර වුණා. නාට්‍ය ඉවර. ගරි. ලොකලාන තියෙන කිම්මන් පොරත් එක්ක කැම්ප. මෙම මෙසික සගප්සෝ ගෙප මාපතද බ්ලබ්. අප පෙලෙ සිගර සිනමා සින් ආවිසාසනේ කැස විසම පරීක්ෂෝගේ පෙලෙ සාත්‍රික්ෂෝ. බෙත සයිට් ෆිසිස් සප පෙලෙ ක්ලම ෆිසිස්. වස බබා කැතලියේ Mas o baba que tá ali é a Sibaiana, sisteria! O não cai, Mitroruni, a pecata, Mitre, Pipurua, Catandre, Vimasua, a co a pecatia! පත්තර කාරකතා